एवरीवन विलाव हाउस ऑफ हाई ओन दी मेनदवा के माफी यादव में फटांगन हवाने यूथ आर बीट इटिंग लंकावे अलुत कला निर्माण शिल्पी ने वगे संगीत शिल्पी नाट्य शिल्पी नटुम शिल्पी ओक्कोम एन लंकावे एकम प्रोग्राम एक तमा यूथ आर्ट बीट कियन्ने मं कियन्ने नवक कलाकारुवंट वेंगिला तियन लंकावे एकम प्रोग्राम एक तमा यूथ आर्ट बीट इटिंग अदत වෙනද වගේම අපේ ස්ටුඩියෝ එකට අවිලින්න දක්ෂ නවක නිර්මාණ ශිල්පීන් දෙදෙනෙක්. ඉතින් ඒ දෙන්නත් එක්ක අපි මේ පුරාපයක් කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි වෙනද වගේම මගෙත් එක්ක මගේ ආදරණීය සදාදරණීය කරදරකාරිය අවිලින්න. මොකද ඇස් පේන්නේ නැද්ද? ආ. හ්ම්. කොහොමද ඉතින් ආජ? මොකද වෙලා තියෙන්නේ කවට? ඇයි හොඳ නැද්ද? ඔය මගේ ෂේඩ්ස් දෙක තියන්නේ. මම බැලුවේ ඉතින් මේක ඔරිජිනල්ද කියලා. ඔරිජිනල් තමයි. ඔව් එහෙමද? ඔව්. නගා අකනෝ ඔව් එහෙම මට එකක් පෙවුනේ නැහැ කොහොමද මම ගමන පොඩි ප්‍රොමෝෂන් එකක් දුන්නේ කොහොමද ඔක විතරයි තියන්නේ ඉතින් කොහොමද මේ ආවට හොඳයි අද අපි දිනේ නිකන් හරි මේ නිකන් ෆ්‍රෙෂ් මූඩ් එකක නේද ඉන්නේ ඔය අපි අලුතෙන් හැදිලා ඉන්නේ ඉතින් ඉතින් අපි අලුතෙන් ප්‍රබෝධමත් වෙලා ඔව් පටන් ගමුද එහෙනම් පටන් ගමු හරි හරි එහෙනම් ඉතින් හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා පුරාපයක් අපි ඉන්නවා ඔයගොල්ලන්ගේ ගෙදර. ඉතින් අදත් ඔයගොල්ලෝ ආදරය කරන බොහොම ආදරණීය දක්ෂ චරිත දෙකක් අපි එකතු කරගත්ත අපේ ප්‍රෝග්‍රෑම් එකට. ඔයගොල්ලෝ දන්නවා අපි හැමදාමත් එකතු කරගන්නේ දක්ෂයෝ වැඩකාරයෝ. ඉතින් ඒ අය කොහොමද කියලා අපි දැන් දැන හඳුනා ගන්න ඕනේ. වැඩ තියෙනවා ගොඩක් බලන්න අද දවසේදී අහන්න බොහොම අපූර්ව ගීත කීපයක් තියෙනවා රස විඳින්න. ඒ හැමදේම ඔයගොල්ලෝ වෙනුවෙන් තමයි අරගෙන ආවේ. ඉතින් යූත් ආර්ට් බීට් කවදත් අපි ගැන හිතන අපේ ආදරණීයන් ගැන හිතනවා නේද? අනිවාර්යයෙන්. මොකද මම හිතන්නේ මේ අපේ මේ රූපාණී වර්සන් මෙහෙම නැහැ. කියන්නේ මෙහෙම ඔව් මේ කියන්නේ. නවක නවක කලාකරුවන්ට අද හිත දෙන කියන්නේ නවකයන්ට අපි සාමාන්‍යයෙන් අපි දක්ෂ නවකයන්ට දක්ෂ නවකයන්ට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි රූපාණී වර්සන් ගත්තම අපි දැකලා තිනවා ඉන්න අය මූණ වල ටිකම තමයි ඉතින් හැමදාම කැරකි කැරකි ඉන්නේ. මේ ඔයත් යන්න ඕනේ මේ එවල්ට ඉන්නේ පරිස්සමෙන් නෑ නෑ මං කියන්නේ එහෙම නෙවෙයි අපි ඇත්තටම ඔව් ඇත්ත ඇත්ත අපි ඇත්තටම දක්ෂයන්ට තන දෙන්න මොකද නවක නිර්මාණ ශිල්පීන් ඉන්නවා මේ කෙලින්ම මුළු ලෝකෙම වෙනස් කරන්න පුළුවන් ඇත්ත ඉතින් ඒ මායට අපි අවස්ථාව ලබා දෙන්න ඕනේ ඉතින් ඔන්න යූත් ආර්ට් බීට් අපිට කතා කරන්න පුළුවන් ඔයගලන්ට අද දක්ෂතාවයක් තියෙනවා හරි එහෙමනම් අද ඇවිල්ලා ඉන්නේ කවුද අද ඇවිල්ලා ඉන්නේ කවුද මෙයා ගැන විස්තර කරනවා නම් මං හිතන්නේ මීට කාලකට ඉහත Facebook YouTube ඇතුලේ ගියා මේ බටනලා වාදනයක් සුන්රහා හේනතු කියලා සින්දුවක් තියෙන සින්දුව ඒ ලස්සනට ෆ්ලූට් ගාලා මෙයා සෑහෙන්න ජනප්‍රිය වුණා හැබැයි කාලයාගේ ඇරෙන් ඔන්න එන්න එන්න සද්ද නැති වුණා සයිලන්ට් වෙනවා දැන් සයිලන්ට් වෙලා දැන් ආයි ඔන්න වැඩ පටන් අරගෙන තිනවා හැමෝම දන්න දිල්ෂාන් උමයංග ආයුබෝවන් නේ ආයුබෝවන් සුබසන්ධ්‍යාව ඒ වගේම අපේ මතීෂ් වරගපිටි ආයුබෝවන් ආයුබෝවන් සුබසන්ධ්‍යාව රාහුල කොච්චර කල් ලැබුවා මතක නැහැ කපනවා වවනවා දෙකක් තුනක් දෙකක් තුනක් ෂේප් එකකින් කැපුවම නැහැ රයිට් මේ හොඳයි නේද එක අතකින් ලේසි ඒ ඒ රාහුල ලස්සනයි නේද වඩ ඊර්ෂ්‍යා හිතනද දැන් අනේ වගේ උලත් හරිම ස්වීට් රවි අපිට කියන්නකෝ ගම්පලාත දිලිෂන් කොහෙද පාසල් ගියේ විස්තර ටික ගම්පලාත කියන්නේ කුලියා පිටියේ ඉන්නේ අම්මයි නංගි තමා ගෙදර දැන් ඉන්නේ අප්පච්චි නැති වුණා මීට අවුරුදු දෙකම ආරකිට කර කලින් පාසල ඉගෙන ගත්තේ කොහෙද ඉගෙන ගත්තේ කුලියා පිටියේ මධ්‍යම විද්‍යාලයේ සෙන්ටරල් එකේ ඉන් ඔහම තමා විශ්සර ඉතින් ඉන්නවා කොළඹ පැත්තේ වැඩිපුර කරක් ගහනවා සින්දු කියනවා සින්දු කියනවා ඉතින් හැල ටික කරන්නේ ඉන්නවා මතීෂ් මතීෂ් පොඩ හේතු වෙලා අපි කතා කරමු ඔව් යන්න යන්න ගියේ දොර බලාගෙන ඉන්නේ බෑ දැන් ඉවරයි වගේ ඉන්නේ යන්න එහෙම ඉන්නේ මං වත්තල හා වත්තල කොහෙද වත්තල හුණු පිටි ආ කොළඹ රාජකීය විද්‍යාලයේ ඉන්නවා දැන් වැඩිදුර අධ්‍යාපනය සඳහා කැලණි විශ්වවිද්‍යාලයේ හරි ආඩම්බරයි මට හරි කමන්නේ ඔයගේ ජයවර්ධනපුරේ කියන්නේ ඔය කැම්පස් නේ 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 මම කැලණියා හරි දිල්ෂාන් මේ මට මෙහෙම ප්‍රශ්නයක් ගහන්න හිතුණා වැඩසටහන ආරම්භයේම මේ දැන් මේ බටනලා අපි දන්නා ලංකාවේ බටනලා ශිල්පීන් අඩුයි ඒ කියන්නේ මගේ දක්ෂතාවයෙන් පිරිපුන් බටනලා ශිල්පීන් ටිකක් අඩුයි
ඇයි මේකම තෝරගත්තේ තියනවානේ තව ඉන්ස්ට්‍රුමන්ට් ඕකේ කතාව කියනවද නැද්ද කියලා ඉන්නකොට කැඩට් බෑන්ඩ් එක ගහනවා බලන් ඉන්නවා මුළු ඉස්කෝලෙම ඉතින් පන්තියෙන් එළියට බහලා බලන් ඉන්නකොට අර 25 දෙනෙක් යනකොට ඉතින් පොඩි කික් එකක් තියෙනවා ඊට පස්සේ යාළුවෙක් එක්ක කතා වෙලා යමක් ගියා ගිහිල්ලා දැන් ඊට පස්සේ ඒත් අපිට මාස 3ක් විතර යනකම් ඉන්ස්ට්‍රුමන්ට් එකක්වත් අල්ලන්නවත් මුකුත් දුන්නේ නැහැ ඉතින් කට්ටත් කාගෙන කොහොම හරි හැම ඉඳලා දැන් කලින් බෑන්ඩ් එකේ සීනියර්ස්ලාට එහෙම දෙනවනේ පනිෂ්මන්ට් දෙනවා එතකොට දෙක සැරයක් දුන්නා මේ මොකක් හරි බෑන්ඩ් එක ගහනකොට වැරදිච්ච වෙලාවක හරි ගත්ත ඉන්ස්ට්‍රුමන්ට් එක ඔළුවට දිවවටයක් කිව්වා දැන් බලන් ඉන්නවා බේස් ඩ්‍රම් එහෙම ගහන කට්ටිය බේස් එක ඔළුවේ තියන් යනවා දැන් හරි ප්‍රශ්න ඒකත් දැක්කා ෆ්ලූට් ගහන කට්ටිය තමයි පහසුවෙන් මේ රවුම දිව්වේ ඒක තමයි ඒක තමයි ෆ්ලූට් එක තෝරගත්තේ ඔය ගැටි එකෙන් බේරෙන්න මොනවද කියලා අහපම මම ගෝ ෆ්ලූට් එක කියලා ගත්තා ඉතින් අරන් ප්ලේ කරලා බලනකොට වදිනවා ඔව් ඊට පස්සේ එතනින් එහෙම එහෙම කරා ඉතින් අර එතනින් නවතින්න නැතුව ඉස්සරහට පොඩ්ඩක් ඉතින් වැඩ ටිකක් කරගත්තා ඉතින් අර පොඩි අවුලක් තියෙනවා ඒ වගේ يعني ස්කෝල වල බෑන්ඩ් තියෙනවා ප්ලේ කරනවා ළමයි ෆ්ලූට් ගහනවා හැබැයි එතනින් එළියට වෘත්තියක් විදියට කරන්න සහ මියුසික් කරන්න පෙළමෙන පිරිස අඩුයිනේ ඉතින් මම ඒකේ ඉතින් මම බෑන්ඩ් එකේ ෆ්ලූට් ගහලා එතනින් එළියට ගියාට පස්සේ මියුසික් රූම් එකේ තෝ ඒක සින්දු ඇහෙන හැන සින්දු ප්ලේ කරලා ඊට පස්සේ මේ මතක් කරන්න ඕන අපේ වෙදගේ සර් සර් තමයි මම ඔය ෆ්ලූට් එක ප්ලේ කර කර ඉන්නවා දැකලා මේ ෆ්ලූට් එකක් ගෙනල්ලා දෙන්නම් රුපියල් 150ක් දෙන්න කිව්වා හල්ලි නෑනේ පන්තියට එහෙම දුවල ගිහිල්ලා පන්ති ඉස්සරහට ගිහිල්ලා කට්ටියට ගිහුවා මේ මේ ෆ්ලූට් එකක් ගන්න ඕනේ 150ක් ඕනේ සල්ලි නෑ කියලා මගේ ඒ කියන්නේ මම ඒ කියන්නේ හොඳ ප්ලේ කරන්න පුළුවන් මට කියලා ෆ්ලූට් එකක් ගත්තේ මම පළවෙනි ෆ්ලූට් එක ගත්තේ පන්ති ළමයිගේ සල්ලි වලින් ඉඳා ඒක එහෙම වුණා ඉතින් ඊට පස්සේ සමස්ත ලංකා තරඟ වලටත් ගියා දින්නා මම මොම වෙලා තමයි ඉතින් ඉස්සරහට වැඩේ ආවේ ඉතින් ෆ්ලූට් එකම තමයි ඊට පස්සේ ඉතින් ජීවිතේ ඕ ඉතින් එහෙම තමයි. ඒ වතව. කට්ටිය ඉන්නවා එළියේ ඉන්නවා. දන්නේ නැහැ ඒ කියන්නේ අර මට කොහොමවත් උවමනා තිබ්බ කියන්නේ ෆ්ලූට් එක ප්ලේ කරාට අර හැමදාම ෆ්ලූටිස් කෙනෙක් විතරක් නොවි යන්න ඕනේ පාරවල් ටිකක් තිබ්බ ඉතින් එහෙම කළා ඉතින් ඒක තමයි ඉතින් ඇත්තම කතාව නම් අරක ඉතින් මේක දඬුවමකින් බේරෙන්න තමයි මේ. දඬුවම මේ. ආ ෆ්ලූට් එක සිලෙක්ට් කරගත්තේ. ග්‍රවුන්ඩ් එක වටේ දුවන්න අර බේස්ේ වරගෙන යනකොට බය වෙන්නේ අද සතුටු වෙනවා ඉතින් වෙලාවට තමයි ෆ්ලූට් එක තෝරගත්තේ බේස් ඩ්‍රම් වගේ ගත්තා නේද දැන සෑහ දුවගෙන ඉන්නවා පදේෂ් කියන්නේ කොහොමද ඕ මේ ගිටාර එන්නේ ඉස්කෝලේ තමයි දුවන සීන් එකේද නැහැ මුලින්ම يعني ග්‍රේඩ් 1 වලදී විතර අම්මා තමයි මුලින්ම කැමතිද කියලා ඇහුවේ මම. මට එහෙම ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ. මියුසික් කරනවද නැද්ද මොකද්ද කියලා. ඊට පස්සේ කොහොම හරි ග්‍රේඩ් 1 වලදී ගිහිල්ලා ඒ ග්‍රේඩ් 1 හිටපු සර් එක ගිහිල්ලා මේ අඳුනලා දුන්නා. ඊට පස්සේ එක එක ඉන්ස්ට්‍රුමන්ට්ස් ගැහුවා බෑන්ඩ් එකේ. මෙලෝඩි ගා ගැහුවා. සේ ග්ලොක් ඇන් ෆීල් ගැහුවා. ඊට පස්සේ කොහොම හරි ගිටාර් ප්ලේ කරන්න ගත්තා. ග්‍රේඩ් 2 මුල වගේ. දවසේ මැන්ඩලින් ප්ලේ කරන්න ගත්තා ග්‍රේඩ් 3 වලදී අගේ දවසේ ඉස්කෝලේම තමයි ඉතින් පාර හැදුනේ උනේ පුරුදු වුණානේ රයිට් මං හිතන්නේ මේ හොඳ ආරම්භය ග්‍රවුන්ඩ් එක වටේ දුවලා ඔයාලට නේද මේ මතිතේ මට නේ අම මගේ අතීතය කියන්නේ කිව්වොත් එහෙම ප්‍රෝග්‍රෑම් හතරක් විතර මං කොහොමද අහන්නේ මං නිකමඩ බලහැවි ඉතින් හරි මං හිතන්නේ මේ දිල්ෂන් එක අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙන හැබැයි අපි ගන්න හදන්නේ පොන්චි බ්‍රේක් එකක් බ්‍රේක් එකට යන්නේ රෝජා සින්දුව අහන ගමන් දිල් ශාන්ති මේ යූත් ආබිට්
හරි අපි බ්‍රේක් එකක් ගත්තා අයියනේ ෆිල්ම් වගේ වලක් මම මරන් ඉන්නේ මට කිව්වා ඉන්න කියලා කෙලි මොන ගේන බ්‍රේක් එකක් ගත්තා අපි ආයමත් යුත්තාත් බීට් එක තමයි එකතු වෙන්නේ ඔයගොල්ලෝ හැමෝම ආරේ අපූර්ව ලස්සන ගීතයක් නේද අහලා බලලා රස විඳලා තමයි ආයමත් මේ පැත්තට එකතු වෙලා ආයේ ඉතින් කතා බහ කරන්න ඕනේ මේ සම්බන්ධව මොකද ඉතින් නෝ අර ලස්සනයි අතරම ලස්සනයි ඒක මොකද මේ මේ වගේ නිර්මාණ බිහි වෙනවා අඩුයි ඉතින් ඇත්තටම බිහි වුණත් අපි ඒක රසවත් කියලා කියන ප්‍රමාණය අඩු වෙන නේද අපි දෙන්නගේ දැක්කනේ මූඩ්ස් නේද දැන් ගල් ගහල වගේ ඉදි ඔව් රයිට් දිලිෂා දේ මේ මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න දැන් මම දැක්ක මේ මේ මාර ෆීල් එකේ මේක ප්ලේ ප්ලේ කරනවා සහ විඳිනවා විඳිනවා ඔයාට මේ සංගීතය කියන එක කොයි විදිහයකටද දැනෙන්නේ ඒක මට නම් උස්ම තරම්ම දැනෙනවා ඒ කියන්නේ මේ एक संगीतेज्ञा पटुकरा विषय मेहिम करोनी पाठंकर सिलबस रागपहत्न वेपा कटपाठंकर हेम कोटुकरोनी भाई हंगी मकती अटुकान संगीत मटन हंगी मील अक्की एक मम दंग समार वेडवल हम सह हेम प्ले कर मंदी हट मम कैतद लसन मगे को मंगरंदी स्वांदी मुकूत सह मम इतनी हट ममे प्ले करने के सह सिंगर ने कहा मोखर एक इवेल फील इतने ऑडियंस ये ऑडियंस के फील इतने ये मुहूर्त गतकरा आए दें आए इट पास तवटी की आए एक आए तव पार बलम को एक कवता तेने हंगीम की एक मुहूर्तक देना मत म्यूजिक की तनिकर हंगीम मतने हंगीम दिन दी म्यूजिक की प्ले करना हेमदे मुना अट हंगीन दी तमाइ म्यूजिक के लिए लिए देने आप राइट एक के नाते संगीत के नाते दानना भी दिया वैना से भी नहीं दस हाँ तमांग मना हरे संगीत बांधे एक वादने करो ना एक हाथ तक का ना फील लगा वैना से तो कुछ एक गीत बोलान तरंग एगलोत में दिन ना बालन तो कुछ ये ना आउटपुट टेक सहन ना वैना नहीं दस एक वागे देख का मम्म कुछ सहन ने गीत आते को आजीवत तुना गीत मम का आधार मट दोने मोगे बेनुंगान कारण अर्थमी मम वेडर को मगे आलू पुद्मी तीन मगे फोन हो रहा कर मट दंगे मंकर सहन तीन मे हे भाई मंगिन मंग दाल समार वेला दिन मट तव मदि तव कर पुलवा मुन हर की मट दिन देवा मम के गिदर इन मट दिन मेक मेम करा मे मे कुत्ते हेम बलापुर मेक यूट्यूब दाने मेक मेम कर बलापुर वेडर ये हिंद मतम वेडपुर कथा कर
අපි මේ වැලුවේ සුන් රහ එන තුවේ කොහමද මේ රිෂන් මේ වැඩේ උනේ කතාවක් තියෙනවා කිව්වේ දැන් ඉස්සෙල්ලා ඔව් කතාවක් කියන්නේ ඔව් තියෙනවා මේ ඕකත් අර වගේම තමයි තින් කියන්නේ සින්දු ඔය සින්දු දෙකම එකම කාලයක වගේ ආවේ මීට අවුරුදු 7ක් විතරයි දැන් ඕක කරලා මේ ඉතින් ආසයි තුන සින්දු දෙකටම ට්‍රැක් එක කරා ඒත් ඉතින් ආහා ඉන්නවා ඉතින් නිදා ගන්න ඕනේ එහෙම ඉතින් දාලා නිදා ගන්න ඕනේ යාළුවෝ තමයි ඉස්සල්ලාම කොමුනවා කරත් ඔය ඉන්නවා සෙටප් එකක් ඕක තමයි ඔය ටික තමයි අහන්නේ ඉස්සල්ලා ඔක දවසක් ගිහිල්ලා මේ ඔක වීඩියෝ එක කරේ මේ සජිත් ප්‍රියංකර සජ්ජා ගාවට ගිහිල්ලා ඉතින් ඕක අහනකොට මේ එකට වීඩියෝ එකක් කරමුද බං කිව්වා හා කිව්වා ඊට පස්සේ කට්ටිය එකතුණා අදරය යන්න කිව්වා හා කිව්වා ගියා එහෙම ගියා ඒ ගිහිල්ලා අපි ඕක කරේ ගිනිගත් වෙන පැත්තේ ඇබඩින් ඇල්ල ගාව ඉතින් එතෙන්ට ගියා පව්ව දැයිල වෙනකොට වැඩේ කරගෙන ආයාවා ඉතින් අර මහ ලොකු දේවල් ඕනේ නැහැ අපි අර කල්පනා කර කර හිත හිත හිටපු හොඳව වැඩ කෙරෙන්නේ නැත්තේ ඔය විදිහට වුණාම මේ සාරල ඉතින් ඔහොම කරපු ගොඩක් වැඩ තියෙනවා මගේ ඔක්කොම වැඩවල මේ වීඩියෝස් කරේ ඔය සජිත් තමයි ඉතින් ඒත් දක්ෂයෙක් මතක් කරන්න ඕනේ ඒ කියන්නේ අපි දෙන්නාගේම ජීවිතේ ඔය වැඩේ තමයි හැරවුම් ලක්ෂයක් ඔතනින් තමයි සම්පූර්ණ වැඩක් කියන්නේ මාව කට්ටිය අඳුනගත්තේ සහ සජිත් ඒ කියන්නේ මේක ඒ වීඩියෝ එක අපි හිතුවේ නැහැ උත්තර මොම එකක් වෙයි කියලා හැබැයි ගොඩක් කට්ටිය බලලා තිබ්බ සහ ගොඩක් කට්ටිය කතා කරා හිමුණයි ඊට පස්සෙත් ඔය වැඩ වගේක් කරා ඉතින් අර වැඩ කෙරෙන්නේ නැත්තිත් ඉතින් අර අනේ මන්දා අවුලක් ඕ කම්මැලිකම නෙමෙයි කරපු වැඩ කියන්නේ වැඩ ඉවර කරපු වැඩත් එහෙම තියෙනවා ඉතින් අර හිතෙන්නේ දාන ඇයි දන්නේ අවුලක් ඉතින් කාගේද අවුල මගේම තමයි මගේම තමයි මගේම තමයි දැන් ඇයි නෑ ඒත් දැන් ගොඩක් වෙලාවට කියන්නේ ඒ කියන්නේ ඉපදිච්ච වෙලාව අදහසක් නැද්ද නේ අදහසක් තියෙනවා ඔව් ගේම උපන් වෙලාවට අවුලක් තමයි ඔයා කරලා ඔයාම විඳල වැඩක් නැහැ නේ ඒක තව කාටද ඔව් වැඩේ තියෙන දැන් සරලව කියන්නම් කියන්නේ මේක පොඩි කතාවක් ඒ සින්දුවට මගේ පොඩි කතාවක් තමයි සින්දුවක් හදලා ඒකට විෂුවල් එක කරනවමයි කියලා එහෙම හිතන මොකක් හරි ගිනි ගෙඩියක් පාත් වෙනවා මොකක් හරි වෙනවා ඔක්කොම හරි ගියා කියමු එහෙම ගිහිල්ලා මම එක සැරයක් කොහොම ගිහලා අපි ගිරිබාව පැත්තේ ලොකේෂන් එකක් බලලා ලස්සන ගෙදරක් පොඩි අපිට පැලක් වගේ එකක් කොනන ලස්සනට පිළිවෙලට තිබ්බ ගෙදරක් කොහොම වෙලා ඉතින් ඒක බලලා හරි කියලා කට්ටියටත් කතා කරලා ඔක්කොම ලෑස්ති කරගත්තා ඇවිල්ලා දවස් 3ක් යනකොට මේ මනුස්සයා මේ ගෑනුවෙක් කෙනත් එක්ක රණ්ඩුවක් කළා ගෙට ගිනි තියලා ඉතින් මට මොකුත් මට වුණේ නැත්නම් එහෙම හරි වෙනවා ඉතින් ආයේ කල් ගියදින් ඒක උනේ නැහැ දැන් ආයේ තව දැන් ආයේ ඉන්නවා ඉතින් දැන් දැන් ආයේ ඉන්නේ ඈ දැන් මේ කාල සීමාව වට මොකක් කරේ ඒ ගේ හදනකන් ඉන්නේ දැන් නම් වැඩ වගේ නැහැ කරලා තියෙන ළඟදීම කරනවා මම දැන් ඉස්සරහට කරනවා ඉතින් දැන් සාමාන්‍ය කෙනෙක් වැඩක් කරන්නේ පුදුම නොයවසිල්ලක් මේ තියෙන එක එළියට දෙන්න නේද සමාරිටින් හරි වෙලාවක් එන ගන්නද දන්නෙත් නැහැ නේද සමාරිට හැම දෙයක්ම හොඳ වෙලාවක් තියෙන හැමදේම වෙන්නේ හොඳට ඒ සම්බන්ධ එහෙම නොකරපු එකේ මං ජීවිතේ දැන් නම් දැන් ඒක හදාගෙන තියෙන ඇත්තරම මේ වැඩ ටික දැන් ශීඝ්‍රයෙන් කරගෙන යනවා ඒක හදාගන්න හේතුනේ ජීවිතේ ලොකු මේ කතාවක් තියෙනවද ඒකට අවුලක් වුණා ඔව් ඒකටත් කතාවක් තියෙනවා ඒක ගැන පස්සේ කතා කරමු හරි පරි දැන් ඔයා තේම සින්දුවදලා එහෙම තියෙන්නේ නේද පියාගෙන නැහැ හේතු වෙනවා මතුෂ් හේතු වෙනවා පෙර ටිකක් කරගෙන යනවා මේ ටික ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙනවා මතුෂ්ගේ අදහස මොන වගේද දැන් මතුෂ් ගොඩක් ලබාල තරුණයෙක්නේ ඉතින් මොකක් මොන වගේ අදහසක්ද තියෙන දැන් නිර්මාණයක් කරනකොට කොහොමද ඔයා සැලකිලිමත් වෙන්නේ කියන්නේ දැන් ඔයාගේ තියෙන වටපිටාවත් එක්ක ඔයා ඉගෙනගෙන තියෙන අලුත් අලුත් දේවල් එක්ක ඔයා ආශ්‍රය කරන ඒ සංගීතයට අදාළ පිරිසත් එක්ක ඔයාට මොන වගේ දෙයක්ද හැංගෙන්නේ දැන් ඔයාට හිතෙනවා ඇතිනේ මේ දේවල් මෙහෙම වෙනස් වුණොත් හොඳයි අපි මේ අපේ ඉස්සර දේවල් අපි මෙහෙම අරගත්තොත් හොඳයි අපේ නිර්මාණවලට හරි වෙනසක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මියුසික් එක කියන්නේ එක එක ටෙක්නික්ස් එකකට එක එක මියුසික් ආර වලින් අරගෙන මොස්තර වෙනස් විදියකට අලුත් දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අයිඩියා එකක් කන්සෙප්ට් එකක් තියෙනවද දැන්? දෙක තුනක් තියෙනවා. දෙක තුනක් තියෙනවා. Right. හරි. දැන් මේ මෙයාගේ මේ
දිචන්ගේ සිංදුවක් තියෙනවා සිංහ බාහුව කියලා. හරිද? මේ අතරම ලස්සන සිංදුවක්. ලස්සන සිංදුවක්. මම කියන රෙඩි දිල්ෂාන්ගේ මහානේ කොනේ අපි කියන්නේ. ඔයා කියන්න. නේ නේ. අපිට සිංදුව ගැන විස්තරයක් කියන්නකෝ. සිංහ බාහුව. සිංදුව ගැන. ඒකටත් පොඩි කතාවක් තියෙනවා. මේ ওই සිංදුව මට හම්බෙන්නේ නම් අතරම හම්බෙන්. මේ Facebook එකෙන් ඒක ලියලා තියන්නේ ජනිත් තන්නගේ කියලා. මම එයාව දන්නේ නැහැ. ඒ වෙද්දි මෙලො දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ. ලස්සන ලියවිල්ලක් ඒක. ඒක ඒකේ කතාව ඇවිල්ලා තියෙන්නේ මේ මේ පොඩි අවුලක්. ඇත්තටම මේ රටේ තියෙන ලොකු අවුලක් තමයි තියෙන්නේ. ඒක මේ මම දැකපු ගමන් ඒක මට ෆීල් වුණා සහ මම එතකොට ඩ්‍රාමා රියසල් එකේ හිටියේ. මම ඒ ඔක්කොම වැඩ පැත්තක දාලා ඒකට මෙල්ලි කරා. කාගේදවත් දන්නේ නැහැ. ඒ සමහරට සින්දුවක් කරලා තියෙනවද කියලාත් මම දන්නේ නැහැ. මම ඒකට මෙල්ලි කරා. ඒක මම නිහන්නේ අවුලන්නේ මේ කරා. කරලා මේ ඊට පස්සේ මම ෂෙයා කරලා තිබ්බෙත් මගේ යාළුවේ සුජිත් කියලා. එයාට මම ඊට පස්සේ මැසේජ් එකක් දැම්මා මේක කාගේද කියලා. ඊට පස්සේ මට ලින්ක් එක දාලා තිබ්බා ජනිත්ගේ. මම එයාට ඊට පස්සේ මැසේජ් එකක් දැම්මා මේක ගත්තර ගමන් නැද්ද කියලා. එතකොට මෙල්ලි කරලා ඉවරයි. නෑ. ඊට පස්සේ මම එදාම ගෙදර ගිහිල්ලා එදා රෑම මම ට්‍රැක් එක කළා. මම ට්‍රැක් එක ගෙව කමන් නැද්ද? ඒකටත් රිප්ලයි නැහැ. ඊට පස්සේ වොයිස් උත් ඔක්කොම කළා. මම අනිත් ඉන්ස්ට්‍රුමන්ට් ඔක්කොමත් කළා. ට්‍රැක් එක කම්ප්ලීට් කළා. මම ගයිඩ් මේ ජනිත් දැම්මා. දාලා මේක කරා කියලා දැම්මා. ඊට පස්සේ මේක බ්ලොක් වෙලාද කොහෙද ඉඳලා තිබ්බේ? ඊට පස්සේ කවදද මොන දැකලා අනේ මරු බම් මෙහෙම මෙහෙමයි කියලා ඊට පස්සේ කතා කරා. ඉතින් ඒ සින්දුවේ කතාව මම මට ෆීල් වෙච්ච විදිහ කියන්න පුළුවන්. ඔයාගේ සින්දුවත් එක්ක අපච්චි
අපච්චි දැන් මට ඒක ගොඩක්ම දැනෙන මම ඔය සින්දු ඇහුවේ නැහැ මේ අහන්න බෑම කියන තැනක හිටියේ මට ඒක අහන්න වුණා ඇත්තටම ඊට පස්සේ ඉඳලා ඒක සින්දු තමයි මම අහන්නේ මේ මගේ අපච්චි නැති වුණා දැන් අවුරුදු එකමාරකට කලින් ඒක ඒ කියන්නේ කාලේ සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ එතන ඒ කියන්නේ අපිට ළඟ සමීපතම එහෙම අපච්චි අම්මා එහෙම දෙයක් අවුරුද්දද දෙකද කියන එක නැහැ මට අද වගේ තාම මේ ඉතින් අපච්චි නැති වෙච්ච වෙලේ මම එයාව එක්කගෙන අන්තිම ගමනේ යනකොට අනිවාර්යෙන් ඔහොම හිතන්නේ නැති ඒ ඒ ඒක ඒක මට මාර විදිහට දැනුණා සහ මම දැන් ඒක එහෙමයි ඊට පස්සේ ඔය මේ සිංහබව සින්දුව ඇතුලේ මට කතා කරන්න ඕම නැවනේ දැන් අපි හැමදේම හොඳ කියලා වැඩක් නැහැ හැමදේම හොඳ කියලා වැඩක් නැහැ මෞගුණ ගීත සහ වියගුණ ගීත ආදරේ සම්බන්ධ මේකේ අවුලක් තියෙනවනේ කොහේ හරි අවුල් තියෙන තැන් ටිකක් තියෙනවනේ අපි අවුල් ගැන කතා නොකරන තරමට ඒ කියන්නේ එහෙම අවුලක් නැහැ කියලා හැමෝම හිතන් ඉන්නේ එතකොට මේක හැදෙන්නෙත් නැහැ ඒ අවුල වැඩි වෙනවා මිසක් මට මේ සින්දුව මම සිංහබව සින්දුවත් ඇත්තටම වියගුණ ගීතයක් මම අදහස් කරනවා ඒ සින්දුව ඇතුළේ හැබැයි කතාව තියෙන්නේ මේ අම්මා රට අයියයි නංගි තාත්තයි ඉන්නේ හැබැයි අපි දකින තාත්තා නෙමෙයි එතන ඉන්නේ ඉතින් ඒ තාත්තා තින් නංගිට කරදර වෙනවා සහ එක මොහොතක තාත්තලින් දූෂණය වෙනවා ඒ මොහොතේ අයියට ෆීල් වෙච්ච විදිය අයියටින් තාත්තා මැරෙනවා මේක මන් දන්න තරමින් ඇත්ත කතාවක් ඔය කතා ලංකාවේ තුල අපිට ඇහෙන්නේ නැතුව ඕන තරම් වෙනවා මං ඒ කන්සෙප්ට් එක ගත්තේ ඇත්තටම මේක පියගුණ ගීතයක් කියලා. මොකද මේ 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 මෙහෙම අයත් ඉන්නවා. අවුල ගැන කිව්වට පස්සේ මෙහෙම මේ අපේ ගෙදර ඉන්න අප්පච්චි කොච්චර වටිනවද අපිට එහෙම අපිට හැමදේම කරලා එහෙම 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 කන්සෙප්ට් එකක් ඇත්තටම මගේ ඔළුවේ තියෙන්නේ ඒ සින්දුව සම්බන්ධයෙන්. Right. එහෙම කතා තියෙනවා. ඒ අපි ඇත්තටම ඕනතරම් අහනවා. සහ ඉතින් අපි අහන්න යන්න හදන්නේ දිල්ෂාන්ගේ සිංහබහව ගීතය අහලා පුංචි බ්‍රේක් එකකට ගිහිල්ලෙමු මේ යූත් ආට් බීට් I don't know.
ගත්තා ඉතින් හයි මතියෝ තාත් බීට් එක තමයි එකතු වෙන්නේ ඔයගොල්ලෝ හැමෝම ඉතින් අපිත් එක්ක ඉන්න උමයංග උමයංග වගේම මතීෂුත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ඉතින් ගොඩක් දේවල් කතා බහ කරා මං හිතන්නේ අද අපි සංගීතයට එහා ගිහින් ගොඩක් දේවල් කතා බහ කරනවා නේද අපි හැංගීම් වලට අද දවසේදී ගොඩක් ඉඩ දෙන්න ඉඩ දුන්නා ඒකට හේතුව යම් යම් කතා මාලාවන් මේ හැම දෙයකටම මූලික වෙලා තියෙන නිසා මං හිතන්නේ මේ දේවල් ඇත්තටම අපේ ජීවිතවලට ගොඩක් බලපානවා සහ අපිට හැදෙන්න අවස්ථාවක් හම්බ වෙනවා මේ සියලුම දෙයින් අපි උත්සාහ කරන්නේ මේ හැම දෙයක්ම හරහා පොඩි හරි දෙයක් ඔයගලන්ගේ මනසට දෙන්න මොකද ඇත්තටම තව හැදෙන්න ඕන සමාජයක් තමයි තියෙන්නේ ඉතින් දැන් උමංගගෙන් මට හිතනවා දැන් මතීෂුත් මේකට අදහසක් දෙන්න දැන් ලංකාවේ නිර්මාණ බිහි වෙනවා සංගීතය කියන දේ මේ වෙනකොට ලොකු අපසරයක පැතිරලා ඉන්නවා තියෙනවා මේ දේවල් ගැන අපිත් අධ්‍යයනය කරන්න ඕනේ විශේෂම සංගීත ශාස්ත්‍රයට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය සංගීත ශාස්ත්‍රය තුල ඉන්න අය දැනගන්න දැන කියා ගන්න තමන්ගේ ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙනවා මේ අතරවාර දැන් නිර්මාණ රැල්ලට බිහි වෙන අවස්ථා අපි දකිනවා කොහොම බිහි වුණත් ඒක නිර්මාණයක්නේ අපිට හැකියාවක් නැහැ ඒක විවේචනය කරන්න හැබැයි බොහෝ අය පෙළඹිලත් ඉන්නවා විවේචනය කරන්න කොහොම හොඳ විදියට හෝ නරක විදියට ඒ අතරේ මේ බිහි වෙන නිර්මාණ අපි ලේබල් කරනවා සාමාන්‍යයෙන් අපි බස් එකක ගිහිලා සින්දුවක් ඇහුවොත් ඒක බස් සින්දුවක්. හැබැයි ඒ සින්දුවට ඊට වඩා එහාගේ කතාවක් තියෙන්න පුළුවන්. ඔයාගේ කතාව වගේ. ඒ සින්දුව තුළ වෙනම රසවත් බවක් තියෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ හැඟීම් වලට කතා කරන සින්දුවක් වෙන්න පුළුවන්. ඔය වගේ තියෙනවා. ඔයා මොකද හිතන්නේ මේ ලේබල් කිරීම, මේ කැටගරයිස් කිරීම සම්බන්ධව? මතීෂුත් මේකට අදහසක් දෙන්න උමංග කතා කරාට පසුව. එහෙම මේ ඔයාට දැනෙන විදිහට මට දැනෙන්න ඕන කියලා එකක් නැහැ නේ අත්තරම්. उदेट बतना बतल दिखा मगर बेहल बल मेघ मुखदेम बेहल बल समहार दीट आश्रयको සමහරට ඒ තියෙන පහසුකම් වලින් කරන්නේ. සමහරට ඒක කියන්නේ යාට දැනෙන දෙයක් කරන්න. ඉතින් සමහරට අපි හැලෝඩ් ලක් කරනවා කියන්නේ. ඒ හැටි මොකද්ද මේ එහෙම කියවෙනවා. එහෙම හැබැයි ඒ මනුස්සයට ඒක ලෝකයක්. කියන්නේ අපිට දැන් අපි පාරේ යනකොටත් අපිට ඕන තරම් කඩ තියෙනවා. එක එක විකුණන්න තියෙනවා ඕන දේ. අපි ගන්න අපිට ඕන දෙන්නේ. කඩයක් ඇතුළට ගිහිල්ලා කඩේම තියෙන බඩු අරන් එන්නේ නැහැ. අපි ආස දෙය අරගෙන එනවා ඒ වගේ ඉතින් අර අතන දැක්කනම් ඒක මට සෙට් නැත්තම් ඇත්තටම මම ඒක බලන්නේ නැහැ මං අහන්නෙත් නැහැ ඉතින් ඒකට විවේචනය කරනවා කියලා ඇයි මුන් මෙහෙම කරන්නේ මේක කනවා කියලා නෑ හැබැයි එහෙම කියලා මේක නිකන් අර
ඔය යන්න වාල යන්න දෙන්නත් හොඳ නෑ මොකද මොනවාරි ප්‍රමිතියක් තියෙන්නත් එපා දෙක නැත්තම් අර කෑම සම්බන්ධවම ගත්තොත් එහෙම හැමදේම විකුණන්න දාන්න තිබ්බම ඊට පස්සේ කාලා ලෙඩ වෙන්න ඕනේ නෑ ඒ වගේ තමයි ඉතින් මේ මියුසික් වල එහෙම වෙන් කරගන්න කියලා නෑ ඉතින් දැන් එළිය ෂෝ එකක් බලන්න යනකොට ඒ යන පිරිසක් ඉන්නවා ඒගොල්ලෝ ආයේ මේ ඒ සමහර කට්ටිය ඔය හැම එකටම ආසත් ඉන්නේ කොත්තු වගේ නැති දෙයක්වත් නැහැ ඒක කෑවන බඩත් පිරෙනවා රහයි හැබැයි පහුව දඩත් අමාරුයි ඒත් කනවා අය කනවා එහෙම වෙනවා ඉතින් ඒක කියන්නේ මං හිතන්නම් කියන එහෙම බෙදාගෙන වෙන් කරගන්නවා කියන කතන්දරේ ඉතින් ඕනේ ඒක ඒක තම තමන්ගේ දෙයක් ඒකට අපිට මුකුත් කියන්න බෑ අයියෝ බෝ සින්දු අහන්න කියලා මට බය මට මත ඉස්ත අපි දෙන්න යාළුවෝ වෙන්න පුළුවන් හැබැයි ඕක ඕව අහන්න එපා මේව අහවන් කියලා මට කවදාවත් කියන්න බෑ මොකද ඒක යාගේ රහ එයාටත් මට එහෙනම් කියන්න පුළුවන් ඔය වගේ මොනවද ඕවා මේ ඕවා අහන්න එපා මේව අහන්න කියලා ඒ මේ හැමදාම බැනගන්න වැඩක් නෙවෙන්නේ නේද ඕක තමයි කාරණේ හරි මදිෂ්ඨ අදහසක් තියනවද කියලා ඒකම තමයි ඒකම තමයි ඕනේ කිව්වේ හරි මේ දැන් මේ දිල්ෂාන්ගේ තව ලස්සන ගීතයක් තියෙනවා අම්මා ගැන මේක කොහොමද හැදුවේ දිල්ෂා මේක ලියන්නේ අකිල සබුමල් අයියා මේ ඒකත් මම මෙලඩියක් කරලා තිබ්බා මේ කොයි මතක නැහැ ඒක නම් ඇත්තට මේකත් දැන් සෑහෙන කාලේ එහෙනම් අපි සින්දු අහලා බලන්න කතා කරනවා ඒකත් මතක් වෙයි ඔව් රයිට් අපි අහන්න යන්න හදන්නේ රිල්ෂාන්ගේ අම්මා සින්දු Amiro ro ro ya, ngamiro ro.
අපි ඇහුවේ දිල්ෂාන්ගේ අම්මා ගීතය මේ මට අහන්න තුරා දිල්ෂාන් මේ කොහොමද මේක හැදුනේ හැදුනේ කියන්නේ මේක මම මතක් වුණා මේ මම මම එල්ලියක් කරලා තිබ්බා මම මේ අම්මා ගැනම සින්දුවක් ලියවන්නම මම එල්ලි කරා ඊට පස්සේ අකිල අයියට අහන්න දුන්නාට පස්සේ අකිල අයියා තමයි මට වචන ටික ලියලා දුන්නේ මේ ඒකත් අවුරුදු ගානකට කලින් කරපු වැඩක් මේ ඒක ඒකත් දැම්මේ නැහැ දැන් මේ අද කියපු මගේ සින්දු එකක්වත් මේ YouTube එකේ හොයන්නවත් හොයනවා නම් ඒ මේ වට තේරුමක් නැහැ ඇත්තටම එකක්වත් දාලා නැහැ තේරුමක් නැහැ දැන් මේක යනවා ඔව් මේ අද සිට අවුරුදු කරපු නැති වැඩක් වෙන්නේ නැත ඒකත් මම ඇවිල්ලා කරේ මොකද මේ ඔරිජිනල් එකක් නැතුව ඇවිල්ලා මේ මගේ දේවල් අලුතෙන් මේ ඉස්සෙල්ලම මම මෙතන කිව්වේ මම ඒකවත් ඇත්තටම කිසිම ප්‍රෝග්‍රෑම් එකක මම කියලාවත් නැහැ මේ අද ඔයාලත් එක්ක තමයි ඉස්සෙල්ලා මේ සින්දු දෙක එලියට දැම්මේ හරි වාඩම්බරයි දැන් ඒ හින්දාම මම වාසනාවන්තයි ඔව් පුදුම වාසනාවන්තයි මම ඒ හින්දා ඊළඟ කතියවත් මේ ටික ඉවර කරලා දාන්න ඉතින් හරි දිල්ෂාන් මේ දැන් මම ඉතින් අපි ලැබිලා කාලය අවසන් වෙලා තියෙනවා කාලය යනවා දැනුනේවත් නැහැ දැනුනේවත් නැහැ අපි මතක් කරමු ඔයාට උදව් කරපු අය මේ තැනට එන්න එහෙම ඉන්නවනම් මතීෂුත් එක්කම දිල්ෂාන්ගෙන් පස්සේ ඔව් පටන් ගන්නේ නම් අම්මා තාත්තා ඒ දෙන්න තමයි ඉතින් එහෙම ඇවිල්ලත් අප්පච්චි තමයි ගොඩක්ම මම මියුසික් කරනවට කැමති වුනේ. ඉතින් අර අප්පච්චි තමයි ඇත්තරම කියන්නේ හැමදේම මට ඒ කියන්නේ හැමදේම කරලා දුන්නේ මේ මියුසික්ම කරන්න කියලා ඔක්කොම කියලා දුන්නේ. ඉතින් දැන් අද යා නැහැ. අර පසුතැවීමක් තියනවා කියලා කිව්වේ ඒක චුට්ටක් ඉක්මනට කියන්නම් මම අප්පච්චි වෙනුවෙන් සින්දුවක් කරා. අප්පච්චි ඒක ඇහුවා. යන තැන හැමතැනම මගේ සින්දුව කියන්නෝ කියලා අප්පච්චි තමයි ඒක මට කියන්න කියන්නේ. ඊළඟට මේ ඒකේ විෂුවල් එකට එයාට ඉන්න ඕනේ කිව්වා. හැබැයි මං ඒක කරෙත් නැහැ. ආ මං ජීවිතේ පසුතැවෙන සහ ඉස්සරහට ඉක්මනට වැඩ කරනවා කියලා හිතාගෙන ඉන්න කාරණේ ඒක. අවසානයේ මට අප්පච්චි අන්තිම මොහොතේ පෙට්ටිය වහලා ගෙදරින් එළියට ගියාට පස්සේ ආයෙ මට එයාව දකින්න වෙන්නේ නැහැ කියන මොහොතේ වෙනකොට මට කල්පනා වුණා මේ විෂුවල් එකට මෙයාට ඉන්න ආසයි කොහොනේ ඇයි මට ඒක කරේ නැත්තේ කියලා. මං ඒ අවුලත් එක්ක මං එදා ඒ සින්දුව එයාගේ මුණ දිහා බලන්න ලයිව් සින් කරා. ඒක YouTube තියෙනවා. මම ඒක කරලා දැම්මේ මට වෙන මොකකටවත් නෙවෙයි. එහෙම ආදරය කරන මිනිස්සු මොන හරි දෙයක් ඉල්ලන කොට සා ඒව කරනකොට කල් දාන්න ඕනේ නැහනේ. ඒ කියන්නේ ඒක කවදාරි පසුතැවෙන්නේ නැනවා. මට ඒ ජීවිත කාලේ මේ පසුතැවීම තියෙයි. ඉතින් ඒ වැඩත් එක්ක තමයි මේ යන්නේ ඉස්සරහට වැඩ කරන අනිවාර්යෙන්. මේ අප්පච්චි අම්මයි අප්පච්චි නංගිත් මාර විදිහට උදව් කරනවා. ඊළඟට ඉස්කෝලේ ගුරුවරු සෑහෙන උදව් කරා ඉස්කෝලේ යන කාලේ ඉතින් කැඩෙන බෑන්ඩ් එකේ කතන්දරෙත් පස්සේ ඉතින් මියුසික් කරනකොට දැනට ඉතින් මට ඇත්තරම මේ රත්තරන් මිනිස්සු ටිකක් මාත් එක්ක ඉන්නවා යාළුවෝ ගොඩාක් නෑ පොඩ්ඩයි හැබැයි ඕන දෙයකට ඉතින් ඒගොල්ලෝ තමයි හැම දෙයකටම මම කතා කරන ඕන ලාක උදව් කරන්නේ රයිට් මතීෂ් පවිෂ් ඉත් මුලින්ම අම්මයි තාත්තයි තමයි මේක වෙලින් පටන් ගන්නම අම්මයි තාත්තයි තමයි ඊට පස්සේ ඉස්කෝලේ මුලින්ම ලෙස්ලි විජේවික්‍රම සර් තමයි මට ඉන්ස්ට්‍රුමන්ට් එක දුන්නේ අතට ඊට පස්සේ ඉස්කෝලෙම ඊට පස්සේ අපේ ස්කූල් එකට ගියාම අශෝක පුෂ්පකුමාර සර් ලොකු දෙයක් හම්බුණා ඒ සර් කෙනා ඊට පස්සේ හේම්පාල පෙරේරා සර් ජූඩ් පීරිස් ඒ වගේ ගොඩාක් ටීචර්ස්ලාගෙන් ඉගෙන ගත්තා දැන්ටත් ඉගෙන ගන්නවා ඉස්සරහටත් ඉතින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා තව මට ඉෂ්ට ඉගෙන ගන්න නේද සහ දිල්ෂාන් ඉතින් ඉස්සරහට කරන්න ඉන්න වැඩ කටයුතු සියලු දේම සාර්ථක වෙන්න හැමදේම වෙලාවට කරන්න ලැබෙන්න කියලා ඔයාට අපි ප්‍රාර්ථනා කරනවා ඒ වගේම තමයි මතීෂ්ට තව ඉස්සරහට යන්න ගොඩක් කාලය තියෙනවා සහ තව අවස්ථා තියෙනවා ඒ හැම දෙකම ප්‍රයෝජනය ගන්න ඒ වගේම ඔයාගේ වැඩ කටයුතු සියලු දේම සාර්ථක වෙන්න කියලා යුත් ආබීට් වලින් අපි සුභපැතුම් එකතු කරනවා ඔයත් රවි අනිත් දවසේ මං ඉල්ලන හැමදේම වෙලාවට දෙන්න පුරුදු වෙන්න නැත්නම් පසුතැවීම කියන දේ ඔයාගේ පස්සෙන් එනවා අනිවාර්යයෙන්ම රයිට් එහෙනම් අදට අපි වැඩසටහනෙන් සමුවරගෙන යන තමයි සූදානම් වෙන්නේ හෙටත් මේ වගේම දක්ෂ නිර්මාණකරුවෙක් එක්ක හවස පහට හම්බෙන්න බලාපොරොත්තුෙන් අපි අදට යුත් ආබීට් වැඩසටහනෙන් සමුවරගෙන යන ගිමන් හරින ගීතය අහන ගමන්
I'm not afraid to die.